හරිනම් මල්ලි මේ වෙද්දි 2023 උසස් පෙළ රිසල්ට් රිලීස් වෙලා තිනවා ඒකත් එක්ක නංගිමල් මම වීඩියෝ එකක් දැම්ම කලින් රිසල්ට් ආවට පස්සේ මොනවද කරන්න ඕනේ මොන දේවල් ගැනද සැකලිමත් වෙන්න ඕනේ කියලා නංගිමල්ලි ඔයාලා මේ වීඩියෝ එක බලපු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බලන්න මොකද මේ channel එකේ සම්පූර්ණයෙන්ම දාන්නේ ඔයාලා ඉස්සරහ කාලෙදි කරන්න ඕන දේවල් ටික නංගිමල්ලි මොකද ඒ දේවල් වල අඩුපාඩුවත් සම්පූර්ණයෙන් මේක ඔයාගේ අනාගතයට බලපානවා ඒ නිසා මේ කාල සීමාවේ දාන විස්තර එකක්වත් මග අරගන්න එපා නංගිමල්ලි 2023 උසස් පෙළ ලියපු කෙනෙක් නම් එතකොට මේ වීඩියෝ එකේදී කතා කරන්නේ නංගිමල්ලි ඔයාලා කැම්පස් යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාලා දේවල් කීපයක් ගැන අවධානය යොමු කරන්න ඕනේ එහෙම නැත්නම් ඔයාලා දේවල් කීපයක් ගැන දල අවබෝධයක් අරගෙන තියාගන්න ඕනේ ඒ දේවල් ගැන නංගිමල්ලි මම වෙන වෙනම සම්පූර්ණ වීඩියෝස් දානවා එතකොට මෙතෙන්දි පොඩ්ඩක් මම කැම්පස් පොතට කලින් ඔයාලට මේ දේවල් ගැන පොඩි අවබෝධයක් දෙන්නම් ඒ වගේම ඔයාලා මෙන්න මේ කියන දේවල් ලෑස්ති කරගෙන තියාගන්න හරි පළවෙනිම එක තමයි නංගිමල්ලි මම ඔයාලට කලින් වීඩියෝ එකේ දීපුවා ඔයාලගේ කැම්පස් පොත එනවා හරි ඒ ලෙවල් රිසල්ට් රිලීස් වෙලා සාමාන්‍ය සති දෙකක කාලයක් වගේ ඇතුළත ඔයාලගේ කැම්පස් පොත රිලීස් වෙනවා එතකොට ඒකත් එක්ක ලොකු පරාසයක දේවල් දැනගෙන ඉන්න ඕනේ ඒකේ තියෙන නීති රීති ඊට පස්සේ අනිකුත් දේවල් හැම දෙයක් ගැනම දැනගෙන ඉන්න ඕන නංගිමල්ලි ඒ හැම දෙයක්ම ඔයාලට අඩු නොකර මේ channel එකේ දානවා හරි එතකොට ඔයා අනිවාර්යෙන් ටච් එකේ ඉන්න මොකද ඔයාලට දෙන්නේ ආයදුම් කරන්න සීමිත කාලයක් ඒක පැනනට පස්සේ ඔයාලට ආය ආයදුම් කරන්න දැන් ඒ නිසා මේ දේවල් ගැන සැලකිල්ලෙන් ටච් එකේ ඉන්න දෙවනි කාරණය තමයි නංගිමල්ලි ඔයාලා දැම්ම ඉඳලා ඔයාලගේ ඩෙන්ටිටි එකට තියෙන සිම් එකක් පාවිච්චි කරන්න. හරි මේකේ ප්‍රයෝජන වාර තේරෙන්නේ සෑහෙන කාලයක් ගියාට පස්සේ. හරි. ඔයාලා දැන් ෆෝන් එකක් පාවිච්චි කරනවා. ඒකෝටි ඒකට ඔයාලා දාලා දෙන්නේ සමහර විට වෙනත් කෙනෙක්ගේ ඩෙන්ටිටි එකට ගත්ත සිම් එකක් වෙන්න ඇති. නංගිමල්ලි එහෙම තියෙනවා නම් ඉදිරි කැම්පස් වැඩවලට ඔයාලා ඔයාලගේ හැඳුනුම් පතකටම ගන්න සිම් එකක් තියාගන්න. මොකද ඒක හැම පැත්තකින්ම ඔයාට ලොකු පාසියක් වගේම ඔයා ගොඩක් පැති වලින් ආරක්ෂා වෙනවා. ඒක තේරෙන්නේ නංගිමල්ලි ඉස්සරහට දාන වීඩියෝස් එක මොකද ඔයාලගේ හදිසියෙන් හරි ඔය සිම් එකක් මොන හරි වෙලා නැති වුණොත් එහෙම ඔයාලට ආයේ සිම් එක ගන්න බැරි වුණොත් නංගිමල්ලි ඔයාලට කැම්පස් අයදුම් කිරීම සහ UGC එකෙන් දෙන මැසේජ් පවා එන්නේ නැතුව යනවා. එහෙම වුණොත් ඔයාලට අඩුම තරමේ කැම්පස් එකට රෙජිස්ටර් වෙන්නවත් බැරුව යනවා. ඒ නිසා ඒ දේ හදාගන්න. ඊට පස්සේ නංගිමල්ලි ඔයාලා ඔයාලගේ ස්ට්‍රීම් එකට අදාළව ඔයාලට තියෙන පාඨමාලාවන් ගැන පොඩි අවබෝධයක් ගන්න. හරි. එතකොට ඔයාලා දැම්ම ඉඳන් ඒ අවබෝධය පොඩ පොඩ අරගෙන තියාගන්න ඕන නම් ඔයාලට කැම්පස් සයිඩින් ක්‍රීමේදී මේක ගොඩාක් ලේසි වෙනවා නංගිමල්ලි. ඒතර ඔයාලා කිසි දෙයකට බය වෙන්න එපා. මෙන්න මේ ඔයාලට කැම්පස් ගැන තියෙන හැම පාඨමාලාවක්ම නංගිමල්ලි මම ස්ට්‍රීම් එකෙන් ස්ට්‍රීම් එකට වෙන වෙනම වීඩියෝස් දානවා. ඒ වගේ මේ කෝස් වල තියෙන තත්ත්වය මොකද්ද? එතකොට ඔයා මොන සබ්ජෙක්ට්ද කරන්න ඕන මොන සබ්ජෙක්ට් කරලා දිනවනම් මේ කෝස් එක ඉල්ලන්න පුළුවන් වෙන්නේ ඒ වගේ හැම දෙයක් මේ කෝසස් වල වර්තමාන තත්ත්වය කොයි වගේද ඒවයි තියෙන ජොබ් ෆීල්ඩ්ස් මොනවද මේ හැම දෙයක්ම නංගිමල්ලි මම කිසිම දෙයක් අඩු නොකර මේ channel එකේ දානවා හරි එතකොට ඔයා අනිවාර්යෙන් ඔයාගේ ස්ට්‍රීම් එකට අදාළව ඒ වීඩියෝ එක බලලා ඒ තියෙන උපදෙස් ටික හරියටම පිළිපදින්න හරි එතකොට ඔයාලට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ ඒ වගේම ඔයාලා යන්න ආස පාඨමාලාවන් තියෙනවා නංගිමල්ලි ඒව ගැන පොඩි පොඩියට ඔයාලා දැම්ම ඉඳන් පොඩ පොඩ හොයන්න හරි ඒකට කිසිම අවුලක් වෙන්නේ නැහැ නංගිමල්ලි මම හැම කෝස් එකක් ගැනම මේ කුසල කන්ටෙන්ට් එකම සම්පූර්ණම හදලා තියෙන්නේ මේක අවශ්‍ය වෙද්දි මම ඔයාලට දාන්න කොහොමද මේ දේවල් හොයන්නේ සහ ඒ දේවල් බලන්නේ කියන එක ගැන හරි එතකොට ඔන්න තුන්වෙනි කරුණ හරි හතරවෙනි එක එහෙම නැත්නම් ඊළඟ වැදගත්ම දේ තමයි නංගිමල්ලි ගොඩාක් නංගිල මල්ලට මෙන්න මේ ගැන අවබෝධයක් ඉන්නේ ගොඩාක් පහු වෙලා. එහෙම නැත්නම් ගොඩාක් අය මේ වචනේ අහලත් නැහැ. ඒ නිසා මෙන්න මේ දේවල් ගොඩාක් අය මිස් වෙනවා. ඒ තමයි නංගිමල්ලි ඇප්ටිටියුඩ් ටෙස්ට්. එහෙම නැත්නම් යෝග්‍යතා පරීක්ෂණ. එහෙම නැත්නම් ප්‍රායෝගික පරීක්ෂණ කියන එක. එතකොට ඔයාලා සමහර කෝසස් වලට ඒ කියන්නේ ඔයාලට තියෙන සමහර පාඨමාලාවල් වලට නංගිමල්ලි ඔයාලාගේ ඉසඩ් ඩිස්කෝ එකවත් එහෙම නැත්නම් ඔයාලා අයදුම් කරන එකවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔයා අනිවාර්යෙන්ම ඒ ඇප්ටිටියුඩ් ටෙස්ට් එහෙම නැත්නම් යෝග්‍යතා පරීක්ෂණ වලට නංගිමල්ලි වෙනමම අයදුම් කරන්න ඕනේ.
හරි වෙනම මයිදුම් කරන්න ඕනේ ඒවා තියෙන්නේ කැම්පස් එකෙන් කැම්පස් එකට හරි ඒ පාඨමාලාව තියෙන කැම්පස් එකෙන් තමයි ඒ ටෙස්ට් එක තියන්නේ එතකොට ඔයා ඒ ටෙස්ට් එකට වෙනම අයදුම් කරන්න ඕනේ කැම්පස් පොතක් දාලා එහෙම නැත්නම් කැම්පස් උත් ඒ පාඨමාලාවට අයදුම් කරලා ඊට පස්සේ ඒ ටෙස්ට් එකටත් වෙනම අයදුම් කරලා ඔයා ඒකේ තවත් තියෙන ලියාපදිංචියක් ඒකත් හරියට වෙලා ඊට පස්සේ නම් ඉමල්ලි ඒ ටෙස්ට් එක පාස් වෙන්න ඕනේ ඒ ටෙස්ට් එක පාස් වුණාට පස්සේ තමයි ඔයාලට ඒ පාඨමාලාවන් වලට සුදුසුකම් ලබන්නේ ඔයා දැන් මෙහෙම කීවකම බය හිතෙනවනේ ඒ කියන්නේ කිසිසේත්ම බය වෙන්න එපා නම් ඉමල්ලි ඒ ටෙස්ට් වලට අයදුම් කරන්නේ කොහොමද හරි මොන කෝසස් වලද මේ වගේ ටෙස්ට් තියෙන්නේ ඒ කෝසස් වල වැදගත්කම මොකද්ද මේ හැම දෙයක් ගැනම channel එකේ දානවා එතකොට ඔයා දාපු ගමන් ඒ විස්තර ටික බලලා අදාළ විදිහට අයදුම් කරන්න හරි එතකොට නම් ඉමල්ලි මම මෙතෙන්දි කරන්නේ ඔයාලට පොඩි සරල අවබෝධයක් ඒ කියන්නේ මේ වචන ගැන පොඩි හුරුවක් දෙන එක තමයි මෙතෙන්දි කරන්නේ එහෙම නැත්නම් සමහර නංගිල මල්ලා ඉන්නවා ඒ සම්බන්ධ වීඩියෝ එකක් දැම්මට පස්සේ කිසිම දෙයක් බලන්නේ නැති. ඒක යාළට අදාළ වෙන්නේ නැති දෙයක් කියලා හිතන. ඒකයි මම මේ දේවල් ගැන පොඩිවට දලව කියන්නේ. මේවා ගැන සම්පූර්ණව නීති රීති එක්ක ඒවා කොහොමද මේ වෙන්නේ? මේ වගේ ජොබ් ෆීල් කොහොමද ඒවට අයදුම් කරන විදිය? හරි කොහොමද ඒ ටෙස්ට් එක පාස් වෙන්නේ? ඒවට කරන්න ඕන හැම දෙයක්ම ළඟමයි දානවා. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න එපා. දැනට ඔළුවේ තියාගන්න මෙන්න මෙහෙම දේකුත් තියෙනවා කියලා. එතකොට නම් ඉමලි ඒ ටෙස්ට් වලට අයදුම් කරන්න හම්බෙන්නේ ඔයාලා සීමිත කාලයක් විතරයි. ඒ කාල සීමාවෙන් පස්සේ කිසිසේත්ම ඔයාලට ඒ ටෙස්ට් වලට අයදුම් කරන්න බෑ. ඒ දින ගැන සම්පූර්ණ විස්තර නම් ඉමලි Telegram channel එකේ සහ Facebook page එකේ දානවා. ඔයාලට මම description එකේ දාලා තියෙනවා links දෙකක්. ඒවට join වෙලා තියාගන්න නම් ඉමලි. මොකද මේ කාලෙදි ඔයා අනිවාර්යෙන් ඒව ගැන touch එකේ ඉන්න ඕනේ. ඒක මගහැරුණොත් ඔයාලට ගොඩාක් දේවල් මගහැරේ නම් ඉමල්ලි එහෙම වුත් ඔයාගේ අනාගතේම සම්පූර්ණයෙන් වෙනස් වෙයි. ඒ නිසා ඒ දේවල් කරගන්න එපා. දැනට Telegram පාවිච්චි කරන්නේ නැති කෙනෙක් නම් ඉමල්ලි මේ ටික කාලයකට හරි Telegram app එක දාගෙන ඒ channel එකට join වෙලා ඉන්න. මොකද මම Telegram පාවිච්චි කරන්න ඉමල්ලි ගොඩක් පහසුයි. ඒ වගේම මේ අවුරුද්ද ඔයාලා වෙනුවෙන් helping community එකක් හදලා තියෙනවා. ඒත් ඒකත් එක්ක මට ඔයාලට අවශ්‍ය වෙන වෙලාවට tag ගාලා උදව් කරන්න පුළුවන්. ඒකට පහසුම එක තමයි නම් ඉමල්ලි Telegram එක. හරි ඒ වගේම පොඩි පොඩි නිවුස් තියෙනවා ඔක්කොම දාන්නේ Telegram එකේ නිසා අනිවාර්යෙන් එකත් එක්ක ටච් එකේ ඉන්න. හරි ඊළඟ වැදගත්ම දේ තමයි නම් ඉමල්ලි ඔයාලා මෙන්න මේ channel එකේ ඉස්සරහට දාන videos ගැන අනිවාර්යෙන්ම ටච් එකේ ඉන්න. මොකද මේකේ දාන videos හැම එකක්ම නම් ඉමල්ලි ඔයාගේ අනාගතේ සම්බන්ධ දේවල්. ඔයාලට වෙන්න පුළුවන් පුංචි අඩුපාඩු පවා මම මේ channel එකේ videos වල විස්තර දානවා නම් ඉමල්ලි. මොකද මම ඔයාලට කලින් video එකේදීත් කතා කරා අත්දැකීම් සහ යාළුවෝ වැරදිච්ච තැන් ඒ දේවල් එක්ක තමයි නම් ඉමල්ලි වීඩියෝ සාදලා තියෙන්නේ. එතකොට ඔයාලට කිසිම තැනක පොඩි අඩුපාඩුවක්වත් වෙන්නේ නැතුව ඔයාලගේ අනාගතේ ඔයාලා හිතනවටත් වඩා හොඳ තැනකට ගෙනියන්න පුළුවන් නම් ඉමල්ලි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ටික කාලේ channel එකේ notification on කරලා තියාගන්න. ඔයාලා campus අයදුම් කරලා ඒ දේවල් ඉවරනාට පස්සේ channel එකෙන් අයින් වෙලා ගියට කමක් නැහැ. හැබැයි මේ ටික කාලේ අනිවාර්යයෙන්ම channel එකත් එක්ක සහය දාන විස්තරත් එක්ක ටච් එකේ ඉන්න. ඒ වගේම නම් ඉමල්ලි ඔයාලගෙන් තවත් දෙයක් ඉල්ලනවා. ඔයාලා ඉන්න group තියෙනවා නම් මේකේ දාන videos පුළුවන් තරම් ඒ දේවල් වලට දාන්න. ඒ වගේම ඔයාලගේ යාළුවෝ අතරත් share කරන්න නම් ඉමල්ලි. මොකද ගොඩාක් ළමයි මේ දේවල් දන්නේ නැතුව ගොඩාක් වැරදි කරගන්නවා. ඒ වගේම යාළුවෝ හොඳ chances වලට යන්න පුළුවන් අය නැත්නම් හොඳ result දාලා ඉන්න අයට අන්තිමට campus යන්න වෙන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න වෙනවා නම් ඉමල්ලි මේ දේවල් වල නැත්නම් ඉස්සරහා කාලෙදි පුංචි අඩුපාඩුවක් කරා. හරි අනිත් දේ තමයි අනිත් ළමයි වැරදි කරනේවත් සමහර වෙලාවට ඔයාලට බලපානවා නම් ඉමල්ලි. ඒ නිසා පුළුවන් තරම් ඔයාලා අනිත් යාළුවොත් දැනුවත් කරන්න මේ channel එක ගැන. මොකද ඒක තමයි ඔයාලට මම ඉන්න එකම උදව්ව. ඒක නම් ඉමල්ලි මම ඉල්ලන්නේ මේ තොරතුරු ඔයාලට වැදගත්කම තියෙන්නේ උපරිම සති දෙකක් එහෙම නැත්නම් සතියක වගේ කාලයක්. එතනින් පස්සේ මේ විස්තර වැඩක් වෙන්නේ නැහැ. එතකොට ඒ තියෙන කාල සීමාව ඇතුළත මේක ලොකු පිරිසක් ප්‍රයෝජනෙ ගත්තේ නැත්නම් නම් ඉතින් මං වෙන මහන්සියෙකුත් නැති වෙනවා. හරි ඔයාලා ඕන නම් බලන්න පුළුවන් channel එකේ පහළ videos වලට ගිහිල්ලා කලින් අවුරුදු 100 ලක්කලාගේ අදහස් කොහොමද යාට ඒවා උදව් වුණේ ඒ හැම දෙයක්ම ඔයාලා බලා ගන්න පුළුවන්. අනිත් දේ මං අර කලින් video එකේ දාපු විස්තර ටික නම් ඉමන්නේ
අනිවාර්යයෙන්ම බලන්න. මේකදී වැදගත් ගොඩාක් දේවල් ගැන කතා කරනවා. හරි ඊළඟ වැදගත්ම දේ තමයි නන්දිමල්ලි ඔයාලට මෙන්න මේ ඉස්සරහ කාලේදී ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. හරි සමහර ඒවා ඔයාගේ ප්‍රශ්න වෙන්න පුළුවන් සමහර ඒවා සිස්ටම් එක නිසා ඔයාලට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ හැම දෙයකටම නන්දිමල්ලි මේ අවුරුද්ද හදලා තියෙනවා ඔයාලට වෙනමම හෙල්පින් කමියුනිටි එකක් Telegram වල. එතකොට ඔයා අනිවාර්යයෙන්ම නන්දිමල්ලි Telegram එක join වෙලා තියාගන්න. මම description එකේ දාලා තිනවා links ටික Telegram channel එකේ. ඒකට join වෙලා තියාගන්න නන්දිමල්ලි මේ ටික කාලේ. උඹට ඔයාලට මොන හරි ප්‍රශ්නයක් ආවොත් ඒක කතා කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මොන හරි දෙයක් ගැන දැනගන්න ඕන නම් ඒ සම්බන්ධවත් ඔයාලට පුළුවන් දැනගන්න. ඒක සම්පූර්ණ නන්දිමල්ලි මම හරහා වෙන්නේ. එනිසා ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ දේවල් ඉස්සරහට කරගන්න පුළුවන්. ඒ වගේම නන්දිමල්ලි පොඩි පොඩි news තියෙනවා මම Facebook page එකෙන් දානවා. ඒකෝට Facebook page එකත් එක්කත් මේ කාලේ පොඩ්ඩක් touch එකේ ඉන්න මම දාලා තිනවා ඒ හැම එකකම links. ඒ වගේම Facebook group එකක් හදලා තිනවා ඔයාලගේ අවුරුද්දටම ඔයාලට පුළුවන් එන ඕන ප්‍රශ්නයක් ඒකේ දාන්න. ඒකෝට ඒකේ link එකත් නන්දිමල්ලි දාලා තිනවා description එකේ. ඒ හැම එකක් එක්කම මේ ටික කාලෙදී join වෙලා තියාගන්න. හරි මොකද ඉස්සරහට වැඩ කරන්නේ සම්පූර්ණම ඔයාගේ අනාගතේ වෙනස් වෙන දේවල් ටිකක් එක්ක. ඒ වගේම ඔයාගේ අනාගතේ කන පිට හැරෙන්න පුළුවන් දේවල් ටිකක් එක්ක. ඔයා හරියට දේවල් කරොත් අඩුපාඩු නොකර ඔයා හිතන්නේවත් නැති දැනක් දීලා නතර වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ ඇති මොනා හරි අඩුපාඩුවක් වුණත් නන්දිමල්ලි ඔයාගේ result එක කොච්චර හොඳ වුණත් ඔයාගේ rank එක ගොඩාක් උඩ වුණත් වැඩක් වෙන්නේ නැහැ. හරි එහෙම වෙලට ඕන තරම් නන්දිමල්ලි ඉන්නවා මේ අවුරුද්ද ටිකට. ඒ නිසා කොහොම හරි ඒ වැඩ ටික නම් මම ඉස්සරහට හොඳට කරගමු. ඔයාලට පුළුවන් උපරිම සපෝට් එක මම දෙනවා. අවශ්‍ය විස්තර වීඩියෝස් වලින් කිසිම දෙයක් නැගි මල්ලි අඩු නොකර දානවා. හරි. එතකොට මේ වීඩියෝ සමහර ඒවා දිග වැඩි වෙන්නේ මල්ලි. ඒවා දිග වෙලා තියෙන්නේ කලින් අවුරුදු වල නංගිල මල්ලාට වෙච්ච ප්‍රශ්න සහ ඔයාලට වෙන්න පුළුවන් හැම ප්‍රශ්නයක් ගැනම මේකෙදි කතා කරනවා. ඒ නිසා ඒවා ස්කිප් කරන්න නැතුව පොඩ්ඩක් බලන්න නම් මල්ලි. එහෙම වුණොත් ඔයාලට මේ ඉස්සරහට තියෙන පින්ම ඔයාලා හිතනවටත් වඩා හොඳ විදිහකට ඔයාලට පැනගන්න පුළුවන්. මොකද මම කියන්නේ විශ්වාසයෙන් ඒ වගේම අත්දැකීම් වලින්. හරි එහෙනම් නංගිමල්ලි ඔන්න ඔය කීව ටික ඔයාගේ ඔළුවේ තියාගන්න. ඒ වගේ දේවල් සම්බන්ධ වීඩියෝස් ආවල ගමන් අනිවාර්යෙන්ම බලන්න. හරි මේ වීඩියෝස් උත් නංගිමල්ලි ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලගේ අදහසුත් අනිවාර්යෙන් පහලින් දාගෙන යන්න. හරි ස්තුතියි නංගිමල්ලි.